මේ US citizen කියන කතාව ඊයේ පෙරේදාපු එක අවුරුදු 4ක් තිස්සේම ඔය කතාවම කියනවනේ. ඒක නැති කරගන්න නැතුව nomination දෙයිද? ඒක නැති කරන්න නැතුව ඡන්දෙට එයිද එතුමා? තමුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්නට අවශ්‍ය නම් කොළඹ තිබෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව ප්‍රකාශ කරලා දෙන්නට ඕන ඕත් එකක්. මේ තියෙන්නේ ඕත් එක. මේ ඕත් එක ලබා දුන්නේ 2019 අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඒ දිවුරුම් පෙස්සමේ කියනවා ඒක දුන්නයි කියලා දිවුරුම් පෙස්සම අනුව පුරවැසිභාවය අහෝසි වෙන්නේ නැහැ. ඒකෙම කියනවා පුරවැසිභාවය අහෝසි වෙන්නේ ඒ කරන ඉල්ලීම ස්ටේට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔවුන්ගෙන් විදේශ අමාත්‍යාංශයෙන් පිළිගෙන අප්‍රූව් කරොත් විතරයි කියන්නේ. 2019 මැයි මාස 3 වෙනිදා ඊටාත්ම පැහැදිලිවම ඒ බව පිළි අරගෙන මේ තියෙන අප්‍රූවල් එක එතුමාට ලබා දෙනවා Certificate of Loss of Nationality of the United States. එදා ඉඳලා එතුමාගේ පුරවැසිභාවය අහෝසි වෙන්නේ 3 වෙනිදා ඉඳලා නෙවෙයි අප්‍රේල් 17 වෙනිදා ඉඳලා. දැන් මන්දාව දැන් තියෙනවා මෙතන ඔරිජිනල් US પાස්පෝර්ට් එක ඒ අනුව කැන්සල් කරපො. දැන් ලංකාවේ කැන්සල්ඩ් කියලා තියෙනවා කියලා මං දැක්කා මෙතන කැන්සල් එක අහන්න ඕනේ ඇමරිකන් තානාපති කාර්යාලය. අයි කැන්සල් දාන්න කියලා. 2012 දී ලබා දීලා තියෙන්නේ 2022 දී තමයි අහෝසි වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අහෝසි වුණේ එතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවන හින්දා. ඇමරිකාවට හැම දෙයක්ම හොයලා ගන්න පුළුවන් නම් මේගොල්ලන්ට බැරිද මේක හොයලා අරගෙන මේ ලංකාවට ඉදිරිපත් කරන්න. අනිත් එක රටේ ඉන්න ජනාධිපතිටත් පුළුවන් ඒක හොයලා බලලා ඒ විදිහට වැඩ කරන්න. ඒක වැඩිලා කෙරුවේ නැහැ කසාදාන. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව දිගටම ප්‍රශ්න ඇති වුණා. උසාවිය පවා ප්‍රශ්න කරා. ඊට අදාළව ඇමරිකාවේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකේ ෆෙඩරල් රෙජිස්ට්‍රේ එක ඒක තමයි නාමලේඛනය සම්බන්ධව ලේඛන ඉදිරිපත් වෙන්නේ. මේක මාස 3න් 3ට ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ ලිස්ට් එකේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරපු ලේඛනයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම නැහැ. හැබැයි දැන් අපි දකිනවා නාමල් රාජපක්ෂ මහත්මයාගේ ට්විටර් ගිණුම් වල ලියුමක් ඉදිරිපත් කරලා තියෙනවා මේකට අනුමැතිය ලැබිලා තියෙනවා මේක හරි පැහැදිලි මේක මුකුත් නැහැ කියන. ඉතින් ඒගොල්ලෝ ඉල්ලුව බව තහවුරු කරන්න ලිපියක් දීලා තියෙනවා. ඒක අවසාන ලිපියද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇමරිකාව අවසාන දින්දුවක් අරගෙන නැත. අවසාන දින්දුවක් ගත්තාන් පස්සේ තමයි ෆෙඩරල් ගවර්න්මන්ට් එකේ ෆෙඩරල් රෙජිස්ටර් එකේ මේකේ නම එන්නේ නම වාර්තා වෙන්නේ. මොකද මේ නම් ලිස්ට් එකක්ම මේ සැරේ වාර්තා කරලා තියෙනවා. ඉල්ලලා තියෙනවා මේකල පිළි අරගෙන තියෙනවා. මේක අවසන් දින්දුව. ඒක අභියෝග කරන්න බෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලලා තියෙනවා අවසන් තීන්දුවක් තවම නැත. දැන් මේ ගැන මීට කලින් ප්‍රශ්න කරපු වෙලාවේ ගම්මන්පිල මහත්තයා කිව්වා යාගේ S2ෙන් දැක්කා කියලා මේක. ඒ S2 ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ දැහැ මක්කටද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. මොකද ඔහු කිව්වත් ඔහු දැක්කයි කියලා අපිට පේනවා අප්‍රේල් 17 වෙනිදා තමයි ඉල්ලුම් කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ තමාගේ පුරවැසිභාවය ඉවත් කරන්න කියලා. මේ අවුරුද්දේම අප්‍රේල් 17 ඉල්ලලා මැයි 3 වෙනිදා තමාට එය ලැබුණාය කියලා එය තහවුරු වුණා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ ඇමරිකානු පුරවැසිභාවය ඔහු මෙසේ හැම වෙලෙම කියද්දී එතකොට කට්ටියක් කිව්වේ මේ තුන්වෙනි කාර්තුවේවක්වත් එයි කියලා. දැන් ඒකෙත් නැහැ. ඇමරිකන් රජයෙන් ලයිස්තුවක් ඉදිරිපත් කෙරුවා පසුගිය මාස 3 ඇතුළත ඇමරිකන් පුරවැසිකම් අත්හැරපු ලයිස්තුව. නමුත් මෙතුමාගේ නම ඒ ලයිස්තුවේ නැහැ. මේ සැකේ නිසා තමයි අර නාම යෝජනා දෙනකොට තමුන්නාන්සේලාට බත කැටි චමල් රාජපක්ෂ මැතිතුමත් අපතෙන්පත් කෙරුවා.